අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්නෝත්තර 2014 අවුරුද්දේ ඉඳලා 2019 අවුරුද්ද දක්වා අවුරුදු කීපයක කොහොමද මේ ප්‍රශ්න පත්‍ර සකස් වීමේදී පටිච්ච සමුප්පාද කියන පාඩම, පටිච්ච සමුප්පාදයේ කියන පාඩම බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව ප්‍රශ්න සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ, තොරතුරු අහලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මෙතනදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ, අදහස් කරන්නේ. ඉතින් වසර 5ක 6ක ප්‍රශ්න පත්‍ර මෙතනදී සාකච්ඡා කරන්නට සූදානම් වෙනව පළවෙනි කොටස. අපි පළවෙනියටම බලන්නේ පරිච්ඡ සමුප්පාදේ. අපි බලමු බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව මේ ප්‍රශ්න සකස් වෙන්නේ කොහොමද කියලා. පරිච්ඡ සමුප්පාදේ කියන පාඩමට අදාළව ප්‍රශ්න සකස් වෙන ආකාරය අපි විමසලා බලමු. බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය පොත දහම් පාසල් අවසාන විභාගයට නියමිත බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොත දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නියමිතයි. ඒ පොතේ මේ විදිහට තමයි පාඩම් සකස් වෙලා තියෙන්නේ. එක කොටසේදී පරිච්ඡේද 6ක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, නිර්වාණය, සමත විපස්සනා භාවනා කියන පරිච්ඡේද 6 යටතේ තමයි සාකච්ඡා වෙන්නේ. එතකොට අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍ර කිහිපය සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදය කියන මාතෘකාවට අදාළව. පටිච්ච සමුප්පාදය කියන මාතෘකාවට අදාළ ප්‍රශ්න 2014 වර්ෂයේ ඉඳලා 2019 වර්ෂය දක්වා කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එකයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා 2013 වර්ෂයේ සහ 2014 වර්ෂයේදී බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්නට මුලින් පටිච්ච සමුප්පාදය සම්බන්ධ කරගෙන ප්‍රශ්න සකස් වෙලා තියෙන ආකාරය තමයි මේ ඔබ දකින්නේ. දුක ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරදුන් දේශනා කරන ලද ධර්ම සංකල්පේ නම් කරන්න, ඒට අදාළ ප්‍රත්‍යමාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වා එය නම් වශයෙන් ලියන්න ලකුණු 4ක ප්‍රශ්නයක්, මේ එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යකර සම්බන්ධ වන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින්දැයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්න ලකුණු 6ක ප්‍රශ්නයක්, බෞද්ධ පරමාර්ථයේ පුනර්භවයේ නැති කිරීමයි පහදන්න කියන ප්‍රශ්නය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ 2013-2014 වර්ෂයේදී. අපි බලමු ඊට පස්සේ වර්ෂයේදී කොහොමද මේ පටිච්ච සමුප්පාදය කියන පාඩමෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඊට කලින් අපි මේ ප්‍රශ්නවලට අදාළ උත්තර පිළිතුරු සාකච්ඡා කරමු. දුක් ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරදුන් දේශනා කරන ලද ධර්ම සංකල්පේ නම් කරන්න කියලායි ප්‍රශ්නය අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නය සඳහා පිළිතුර අපිට ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා මේ විදිහට. බුදුරජාණන් වහන්සේ විවිධ උපමා රූපක භාවිත කරමින් මේ පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒ අනුව සරල නිදසුනක් මගින් තේරුම් ගැනීම වඩා පහසුයි. බුද්ධ ධර්මයේ විවිධ උපමා රූපක යොදා ගනිමින් උත්සාහ තරන්නේ දුක් පිළිබඳව යථා අවබෝධයක් ඇති කිරීම සඳහාය. දුක් පිළිබඳව යථා අවබෝධයක් ඇති කිරීම හේතුඵලවාදයට අනුව දුක නිර්මාණය වෙන ආකාරය තමයි බුදුදහමේ උගන්වන්නට උත්සාහ දරන්නේ. දුක ඇතිවීම සඳහා හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උගන්වන සංකල්පය. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි
දුක් ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරදුන් දේශනා කරන ලද ධර්ම සංකල්පය නම් කරන්න. හේතුඵල වාදය පටිච්ච සමුප්පාදය තමයි මේ සඳහා පිළිතුර වෙන්නේ. පටිච්ච සමුප්පාද සිද්ධාන්තය. ඒට අදාළ ප්‍රත්‍යමාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වා එය නම් වශයෙන් ලියන්න. ඒට අදාළ ප්‍රත්‍යමාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වා එය නම් වශයෙන් ලියන්න. අදාළ ප්‍රත්‍යමාලාවක් තියෙනවා නම් වශයෙන් ඒක ලියන්නට ඕන. පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍ය මාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වන්නට ඕන. සංඛ්‍යාත්මකව ගත්තම 12යි. ඒ සංඛ්‍යාත්මකව පටිච්ච සමුප්පාදයේ තියෙන අංග අපිට ලියන්නට කියලයි දෙවණියට කියන්නේ. අපි බලමු කොහොමද අපි ඒ සඳහා පිළිතුරු ගොනු කරන්නේ කියලා. මේ විදිහට අපිට පිළිතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. හේතු ප්‍රත්‍ය ධර්ම මාලාවෙහි ප්‍රධාන අංග 12කි. ප්‍රධාන අංග 12යි. ඒ අංග 12 අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. අංග 12යි පටිච්චසමුප්පාදේ. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන අංග 12. ඔබ විසින් කටපාඩම් කරගන්නට ඕන මේ අංග නිවැරදිව දැක්විය යුතුයි. එතකොට තමයි ලකුණු ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. මේ කොටසේ අපිට දකින්න ලැබෙනවා පාඩමේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා පටිච්ච සමුප්පාදයේ අංග ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මේ කොටසෙන් පටිච්ච සමුප්පාදයේ අංග ගැන අහනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දුක නැති කිරීම සඳහා ඉදිරිපත් කරන මේ සංකල්පයේ නම මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්නට ඕනේ. යා සංකල්පයේ අංග කීයද කියලා සංඛ්‍යාත්මකව කියන්නට පුළුවන් වෙන්නට ඕන. සංඛ්‍යාත්මකව කියලා පමණක් මදි. ඒ අංග සියල්ලක්ම නාමිකව සඳහන් කිරීමේ හැකියාවත් අපිට තියෙන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නය, මේ එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යයකට සම්බන්ධ වන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින්දයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්න. මේ එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යයකට සම්බන්ධ වන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින්දයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්න කියන ප්‍රශ්නය ඊළඟට අහන ප්‍රශ්නය. මේ එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යයකට සම්බන්ධ වන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින්දයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්න කියලා ප්‍රශ්නය ඉදිරිපත් වෙනවා. ලකුණු 6ක ප්‍රශ්නයක්. අපි බලමු මේ සඳහා කොහොමද පිළිතුරු ලබා දෙන්න පුළුවන් කියලා. දම්වැලක පුරුක් මෙන් දිගින් දිගට සම්බන්ධ කරන හේතුඵල මාලාවක ඈත කළ කෙළවරේ අවිද්‍යාව හෙවත් නොදැනීම දක්නට ඇත. දම්වැලක පුරුක් වගේ, දම්වැලක් වගේ මේ සම්බන්ධතාවය දම්වැලකට තමයි උපමා කරලා තියෙන්නේ. හේතු ප්‍රත්‍ය වලින් එකිනෙකට සම්බන්ධ වෙන සාංසාරික පැවැත්ම දම්වැලකට උපමා කරලා තියෙනවා. දම්වැලක පුරුක් වගේ කියලයි උපමා කරලා තියෙන්නේ. උපමාව ගැන අපින් අහන්නේ මේ හේතු ප්‍රත්‍ය මාලාව හඳුන්වන තවත් නමක් තමයි චක්‍රයක්. රෝදයකට උපමා කිරීම චක්‍රයක් මෙන් රෝදයකට උපමා කරනවා. ඒ වගේම දම්වැලක පුරුක් වලට උපමා කරලා තියෙනවා. ඒ දෙකම මේ උපමා විදිහට දක්වන්න පුළුවන්කම තියෙනවා. 2013-14 වර්ෂයේ 4 ප්‍රශ්නේ ඊ ප්‍රශ්නේ බෞද්ධ පරමාර්ථයේ පුනර්භවය නැති කිරීමයි පහදන්න. ලකුණු 8ක ප්‍රශ්නයක්. බෞද්ධ පරමාර්ථය වෙන්නේ පුනර්භවය, නැවත සංසාරයේ ගමන් කිරීම, ඉපදීම, හට ගැනීම, නතර කිරීම තමයි බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙන්නේ. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නටයි අපිට සිදු වෙන්නේ ඊළඟ ප්‍රශ්නයේදී. ලකුණු 8ක ප්‍රශ්නයක් ප්‍රමාණාත්මක පිළිතුරක් අප විසින්
ඉදිරිපත් කළ යුතුයි මේ පාඩමේ තොරතුරුවලට අදාළව. ඉතින් මෙතනදී විස්තරයක් කියනවා, මේ ආකාරයෙන් දොළොස් වැදෑරුම් අංග රෝදයක අරහෙවත් ගරාදිමෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම සංසාරයෙහෙවත් භවය නමින් හැඳින්වේ. දොළොස් ආකාර වූ අංග රෝදයකට සමානව, රෝදයක තියෙන අර ගරාදිවලට සමානව තියෙන සංසාර චක්‍රයේ තියෙන මේ හේතු ප්‍රත්‍ය එකකට එකක් සම්බන්ධ වෙමින් පැවතීම, එකකට එකක් සම්බන්ධ වෙමින් නැවත ඉපදීම භවය විදිහට හඳුන්වනවා. පටිච්ච සමුප්පන්න ධර්මයේ යථා ස්වરૂපයෙන් දැන හඳුනා අවබෝධ කර ගැනීම භව චක්‍රයේ සිඳ දැමීම සඳහා හේතු වේ. භවයෙන් නිදහස් වීම සඳහා නම් අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පන්න ධර්මයේ, පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කරගත යුතුයි. පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කර ගැනීම තමයි පුනර්භවය නැති කිරීමේ අරමුණ බවට පත් වෙන්නේ, ක්‍රමවේදී බවට පත් වෙන්නේ. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක් හේන්නේ එය යථා ස්වභාවයෙන් අවබෝධ කර ගැනීම චක්‍රයේ සිඳ දැමීමකි. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක්. ඒ නිසා මේ තණ්හාව යථා ස්වභාවයෙන් නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීම සංසාර චක්‍රයේ අර සිඳ දැමීම සඳහා හේතුවක් වෙනවා. තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙකු නම් ඔහු සෑදූගෙයි සිටම එයට ගත් උපකරණ සියල්ල දැන දැක විනාශ කිරීමෙන් නැවත ගියක් ගොඩනැගීම නොකළ හැකිසේ නාම රූප ධර්මයන් ඇසුරු කොටගෙනම තෘෂ්ණාව සිඳ දැමීම තන්නක් හේවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකිය. එහෙනම් මේ අපි කියපු තණ්හාව සම්පූර්ණ ක්ෂය කිරීම, නැති කිරීම සඳහා කටයුතු කිරීම තමයි පුනර්භවයේ නැති කිරීම කියලා කියන්නේ. එහෙනම් තණ්හාව නැති කිරීමයි පුනර්භවයේ නැති කිරීම කියන්නේ. බුදුදහමේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ මේ කියන තෘෂ්ණාව නැති කිරීම. පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන මූලික හේතුව බවට පත් වෙනවා, මුලින්ම දැක්වෙන කාරණාව බවට පත් වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් ආරම්භ වෙලා අංග 12 එකකට එකක් සම්බන්ධ වෙමින් පුනර්භවය නිර්වාණය වෙනවා. පුනර්භවය නිර්වාණය වෙන්නේ එක හේතුවක් නිසා නෙවෙයි, මේ කියන හේතු 12ම එකතු වුණාට පස්සේ තමයි පුනර්භවය කියන එක නිර්මාණය වෙන්නේ. මෙතනදී විස්තරයක් කරනවා, පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාබෝධය ලබාගත හැකිය. සාංසාරික ගමන නැවැත්වීමෙහිවත් පුනර්භවය නැති කිරීම බෞද්ධ පරමාර්ථයයි. මිනිසා සසර සැරිසරන්නේෙහිවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද යන පැනයට පිළිතුරු මේ අංග 12කින් යුක් ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුළින් සාක්ෂාත් කරගත හැකිය. අවිද්‍යාව හේවත් නොදැනීම එක් හේතුවකි. අවිද්‍යාව සඳහාද තවත් හේතු තිබේ, තවත් හේතු තියෙන්න පුළුවන්. එක හේතුවක් අවිද්‍යාව. පුනර්භවය නැති කිරීම තමයි බෞද්ධ පරමාර්ථය. පුනර්භවය සඳහා ප්‍රධානව බලපාන එක් හේතුවක් තමයි අවිද්‍යාව. ඒක ප්‍රධානම හේතුව නෙමෙයි, ඒක මුලින් දැක්වෙන හේතුව. නොදැනීම නිසා කුසලා කුසල කර්ම රැස් කරයි. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීම සිද්ධ වෙනවා ඊළඟට. ඉතින් මිනිසා සංසාරයේ සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ මොන හේතුවක් නිසාද කියන ප්‍රශ්නය අහලා ඒ ප්‍රශ්නයට පිළිතුරු සාකච්ඡා කරද්දී අපිට පුළුවන්කම තියෙනවා මේ අපි සාකච්ඡා කරමින් සිටින ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොඩනගා ගන්න. පිළිතුරු මේ අංග 12කින් යුත් ප්‍රතිත්‍ය සම්පන්න ධර්ම විග්‍රහය තුළින් සාක්ෂාත් කරගත හැකිය. ඇයි පුද්ගලයා සංසාරයේ නැවත නැවත ගමන් කරන්නේ කියන එකට පිළිතුරු තියෙනවා. අවිද්‍යාව හේවත් නොදැනීම එක් හේතුවකි. අවිද්‍යාව හේවත් නොදැනීම එක හේතුවක්. අවිද්‍යාව සඳහා තවත් හේතු තියෙන්නට පුළුවන්. නොදැනීම නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. නොදැනීම නිසා, අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම රැස් කරනවා. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. අවිද්‍යාපච්චා සංකාරය, අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාර හට ගැනීමයි. සංකාර නිසා විඥානය මව් කුසට බැසගන්නේ ඒ සංස්කාර නිසායි. සංකාරපච්චා විඥාන, සංස්කාර නිසා විඥානයක් කායි කර්ම ශක්තියින් සහිත මානසික ස්වභාවය මව් කෙනෙක්ගේ කුසට ගමන් කරන්නේ මේ කියපු සංස්කාර ධර්මයන්ගේ හේතුවෙන්.
විඤ්ඥානය නිසා නාමරූප පහලවේ. විඤ්ඥානය නිසා නාමරූප දෙක ඇති වෙනවා. ඊට පස්සේ චක්කු සෝත ගහන ජිව්හා කාය මන කියන ආයතන හය ඇති වෙනවා. මේ ආයතන හය ඇති වුණට පස්සේ ඒ ආයතන හයෙන් වේදනාවන් විදිනවා, සුකදුක්ක අදුක්කම සුක විදිහට. එහෙම වේදනාවන් විදින හැම වේදනාවක්ම ඊළඟට උපාධානය කරගන්න. උපාධාන පච්චයා උපාධානය හේතුවෙන් භවය නිර්මාණය වෙනවා. භවය නිර්මාණය වීමත් එක්ක ජාති ජරා මරණ, ජාති ජරා මරණ කියන මේ සංසාරික තත්ත්වයන් වලට පත්වෙනවා. එහෙමනම් පුනර්භවය නැති කරන්නට නම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව ඉතිරි නොකොට සේ කරන්නට ඕන. අවිද්‍යාව නොමැති තැන සංස්කාර නිරෝධයට පත්වෙනවා. සංස්කාර නිරුද්ධ වීමත් එක්ක විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමත් එක්ක නාම රූප නිරෝධය සිද්ධ වෙනවා. සලායතන නිරෝධය වෙනවා. සලායතන නිරෝධයත් එක්ක වේදනා නිරුද්ධ වෙනවා. වේදනාවන් නිරුද්ධ වීමත් එක්ක උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් පස්සේ භව නිරෝධය වෙනවා. භවය නැවත හට ගැනීම නිරුද්ධ වෙනවා. නැවත හට ගැනීමක් නැති වෙනකොට ජාති ජරා මරණ කියන මේ තත්ත්ව වලින් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි බෞද්ධ පරමාර්ථයට අනුව, පටිච්ච සමුප්පාද න්‍යායට අනුව පුනර්භවය නැති කරන ක්‍රමවේදයේ පිළිවෙල බවට පත්වෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදයේ අංග ඒ විදිහට එකකට එකක් සම්බන්ධව දම්වැලක පුරුක් වගේ, ඒ වගේම කරත්ත රෝදේක, රෝදේක අර වගේ එකට සම්බන්ධ වෙලා තියෙන මේ හේතු ප්‍රත්‍ය නිසා භවය හට ගන්නා ආකාරයත්, ඒ එක එක ප්‍රත්‍ය එක එක හේතුව නැති කිරීම නිසා භවය නිරුද්ධ වෙන ආකාරයත් ඒ විදිහට පැහැදිලි කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟට අපි 2014-2015 වර්ෂයේ කොහොමද මේ පටිච්ච සමුපාද පාඩමට අදාළව ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා බලනවා. පටිච්ච සමුප්පාදය හඳුන්වන සමාන වචනයක් ඉදිරිපත් කරන්න. පටිච්ච සමුප්පාද න්‍යායෙන් ප්‍රතික්ෂේප වන වාද හතරක් නම් කරන්න. භාවනාවෙන් ලද හැකි උසස් ප්‍රතිඵල දක්වා එම උසස් ප්‍රතිඵල ලද ඍෂිවරුන් දෙදෙනෙකු නම් කරන්න. හේතුව නැති කිරීමෙන් ඵලයේද නැතිවෙන ආකාරයේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න. භාවනාවෙන් ලද හැකි උසස් ප්‍රතිඵල දක්වා එම උසස් ප්‍රතිඵල ලද ඍෂිවරුන් දෙදෙනෙකු නම් කරන්න කියලා ඒ විදිහේ ප්‍රශ්න පත්‍රයක් තමයි, ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දෙදාස් 2014-2015 වර්ෂයේදී පළවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නය විදිහට තමයි පටිච්ච සමුපාදය ඉදිරිපත් වෙලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නයේ ලකුණු දෙකක ප්‍රශ්නේ පටිච්ච සමුපාදය හඳුන්වන සමාන වචනයක් ඉදිරිපත් කරන්න කියලා. හේතුඵලවාදී පටිච්ච සමුපාදය කියන එක හැඳින්වීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් පිළිතුරක් තමයි පටිච්ච සමුපාදය හේතුඵල සිද්ධාන්තය, හේතුඵල වාදය විදිහට කියන්නට පුළුවන්. පටිච්ච සමුප්පාද න්‍යායෙන් ප්‍රතික්ෂේප වන වාද හතරක් නම් කරන්න. පටිච්ච සමුප්පාද න්‍යායෙන් ප්‍රතික්ෂේප වෙන වාද හතරක් ඉදිරිපත් කරන්නට කියලා කියනවා. අපි බලමු. ඉතින් පාඩමේ තියෙනවා පළවෙනියටම හම්බ වෙනවා ලෝකේ තිබුණු වාද පිළිබඳව ඉස්සර නිම්මාන හේතු. ඉස්සර නිම්මාන කියන වාදයේ එක වාදයක් පටිච්ච සමුප්පාදය තුළින් ප්‍රතික්ෂේප වෙන. ඉස්සර නිම්මාන හේතු කියන එකකින් අදහස් කළේ මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මවනු ලැබූ බව ප්‍රකාශ වෙන ඉගැන්වීම. ඉස්සර නිම්මාන හේතු මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් ලෝකේ මැව්වා කියලා ඉගැන්වීමක් තිබුණා. ඒක එක ඉගැන්වීමක්. පුබ්බේකත හේතු, පුබ්බේකත හේතු කියන ඉගැන්වීම නිර්මාණවාදී නොපිළගත් ඇතැම් අය ඉදිරිපත් කරපු පෙර ආත්ම භාවයන්දී කරන ලද කුසලාකුසල කර්මයන් හේතු කොටගෙනම සත්වයාගේ උපත මරණයේ දුක සැප විඳීමාදී සිදුවෙනවා කියලා උගන්වපු පුබ්බේකත හේතු. මේ විදිහට විස්තර කළ යුතු වෙන්නේ නැහැ. ඔබෙන් අහන්නේ වාද හතරක් නම් කරන්න කියලා අහන්නේ. ඒ නිසා ඔබ වාද හතර දැක්වීම පමණයි සිදු කළ යුතු වෙන්නේ.
ඉස්සර නිර්මාණ හේතු, පුබ්බේ කත හේතු, අදිච්ච සමුප්පන්න වාද, සත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නොව කියන අහම්බෙන් සිද්ධ වෙන කාරණයක් කියලා උගන්වන ඉගැන්වීම තමයි අදිච්ච සමුප්පන්න වාදය කියන්නේ. අදිච්ච සමුප්පන්න වාද, නියති සංගති භාව හේතු, නියතිවාදයක් දැරූ අය නියමිත කාලයක් තුළ උපත හා මරණය සිදුවෙමින් දුක සැප ඇතිවෙමින් ගොස් සසර ගමන කෙලවර වෙනවා කියලා කිව්ව. ඒකට කියන්නේ නියති සංගති භාව හේතු කියන ඉගැන්වීම. එහෙනම් අපි ඉදිරිපත් කළා ඒ විදිහට පටිච්ච සමුප්පාදයේ තුලින් ප්‍රතික්ෂේප වෙන වාද හතර. ඉස්සර නිම්මාන හේතු, පුබ්බේ කත හේතු, අදිච්ච සමුප්පන්න හේතු, නියති සංගති භාව හේතු කියන ඉගැන්වීම්. තවත් ප්‍රධාන ඉගැන්වීම් දෙකක් සාස්වතවාදය, උච්ඡේදවාදය කියන ඉගැන්වීම්. මේ පටිච්ච සමුප්පාදය තුළින්, පටිච්ච සමුප්පාද න්‍යාය තුළින්, හේතුඵල වාදය තුළින් ප්‍රතික්ෂේප වුණා, ප්‍රතික්ෂේප කළා බුදුරජාණන් වහන්සේ විසින්. මේ කියපු වාද, මේ කියපු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. ඉස්සර නිම්මාන හේතු, පුබ්බේ කත හේතු, අදිච්ච සමුප්පන්න වාද, නියති සංගති භාව හේතු, සාස්වත වාද, උච්ඡේද වාද කියන ඉගැන්වීම්. 2014-2015 වර්ෂයේ ඊළඟ ප්‍රශ්නයේ පරිච්ඡ සමුපාද ධර්මය ඉදිරිපත් කරන කෙටි සූත්‍ර න්‍යාය ලියා උදාහරණයක් සමග එය සඳහන් සසඳන්න. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර න්‍යාය ලියා උදාහරණයක් සමග එය සසඳන්න කියලා ලකුණු 6ක ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. අපි බලමු ඒ පිළිබඳව කොහොමද අපි පිළිතුරු ඉදිරිපත් කරන්නට ඕන කියලා. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර න්‍යාය ලියා උදාහරණයක් සමග එය සසඳන්න කියන ප්‍රශ්නෙට අපි පිළිතුරු බලමු. ඉමස්මින් සති ඉදං හෝති. මේ විදිහට පිළිතුරු දකින්න තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මෙය ඇතිවේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇතිවේ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, අවිද්‍යාව උපන් කල්හි, අවිද්‍යාව හටගත් කල්හි සංකාර සංස්කාර ඇතිවේ. සංකාර උපන් කල්හි විඥාන පහළ වේ. කෙටි සූත්‍ර ක්‍රමයේ කටපාඩම් කරගන්නට ඕන. අස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්ලි මේ ඇතිවේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, මෙය ඉපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති, මෙය නැතිවිට මෙය නොමැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති, මෙය නැවැත්මෙන් මෙය නවතී කියලා. ඉතින් ඒ විදිහට පරිච්ඡ සමුපාදයේ කෙටි සූත්‍ර ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා පරිච්ඡ සමුපාදයේ පාඩමේදී. ඒ කෙටි සූත්‍ර ක්‍රම හතර අපි අවධානයෙන් මතක තබා ගත යුතුයි. උදාහරණ මේ පාඩම තුළම දීලා තියෙනවා. බීජය ඇති කල්ලි පැලය ඇතිවේ, බීජය නැතිනම් පැලයක් ඇති නොවේ කියලා සරල නිදසුණක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නේ නැවත වතාවක් බලමු. අපිට කියන ප්‍රශ්නේ තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර න්‍යාය ලියා උදාහරණයක් සමග එය සසඳන්න කියන එක. ඉතින් මේ විදිහට බීජ ඇති කල්ලි පැලය ඇතිවේ. අඹ ඇටයක් තිබුණොත් අඹ පැලයක් සකසා ගත හැකි, අඹ ගහක් හදාගත හැකි. බීජය නැතිනම් පැලයක් ඇති නොවේ. අඹ බීජයක් තිබුණේ නැත්නම් අඹ ගසක් හැදෙන්නේ නැහැ. එනම් සාංසාරික මේ සත්‍යයක් තුළ කර්ම ශක්තියින් අවිද්‍යාවාදී අකුසල ශක්තියින් ක්‍රියාත්මක වෙන තාක්කල් සසර ගමන් කරන්නා වූ සසර තුළ ක්‍රියාත්මක වෙන පුද්ගල ශක්තියක් කර්ම ශක්තියක් තියෙනට පුළුවන්. ඒ කර්ම ශක්තියෙන් සියල්ලක්ම හීන කළාට පස්සේ බීජයේ පැලවීමේ ස්වභාවය විනාශ කළාම බීජය හටගන්නේ නැහැ වගේ සත්‍යයක් නිරුද්ධත්වයට පත් වෙනවා. සත්‍යයක් නිර්වාණයට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ
හේතුව නැති කීමෙන් ඵලයද නැති වෙන ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න. හේතුව නැති කිරීමෙන් ඵලයද නැති වෙන ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න. අපි මේ සාකච්ඡා කරන්නේ පටිච්ච සමුප්පාදය කියන ප්‍රශ්නයට අදාළ 2014-2015 වර්ෂයේ ප්‍රශ්න යොමු වෙලා තියෙන ආකාරය. එතකොට අපිට හතරවෙනි ප්‍රශ්නයට ඊ ප්‍රශ්නයට පිළිතුරු නිර්මාණය කරගන්න පුළුවන් පාඩමේ තියෙන තොරතුරු අදාළ කරගෙන. හේතුව නැති කිරීමෙන් ඵලයේද නැති වෙන ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න. හේතුව නැති කිරීමෙන් ඵලයේද නැති වෙන ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නය අපි මෙන්න මේ විදිහට බලමු. අවිද්‍යාව හේවත් නොදැනීම එක් හේතුවකි. නොදැනීම එක හේතුවක් නම් නොදැනීම නිසා අපි සංස්කාර ඇති කරගන්නවා. පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, පිං පව් කියන දෙක ඒකරාශි කරගන්න. ඒ පිං පව් දෙක ඒකරාශි වෙනවත් එක්ක පුද්ගලයා තුළ විඥානය නිර්මාණය වෙනවා. පුද්ගලයාට මානසික නිර්මාණය, මානසිකමය වශයෙන් නිර්මාණය වීම සිද්ධ වෙනවා විඥානයේ. විඥානයේ පදනම් කරගෙන පුද්ගලයා මව් කුසකට බැස ගන්නවා. අපෙන් අහන ප්‍රශ්නේ නැවතත් බලන්න. පිළිතුරු ලියද්දී ඔබ ඒ විදිහට නැවත නැවත ප්‍රශ්නේ විමසමින් පිළිතුරු ලියන්නට උත්සාහවත් විය යුතුයි. පිළිතුරු ගොනු කරගෙන යද්දී නැත්නම් මගදී ප්‍රශ්නේ අමතක වෙලා ඔබ වෙනත් අංශවලින් පිළිතුරු ඉදිරිපත් කළා තියෙනට පුළුවන්. හේතුව නැති කිරීමෙන් ඵලයේද නැති වෙන ආකාරය පරිච්ඡ සම්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න. එහෙනම් අවිද්‍යාව නැති කළාට පස්සේ සංස්කාර නිර්මාණය වෙන එක නැති වෙනවා. අවිද්‍යාවත් සංස්කාරත් නැති කිරීම හේතුවෙන් විඥාණය මව් කුසක් තුල පිළිසිඳ ගැනීම, මව් කුසක් තුලට ගමන් කිරීම නවතිනවා. විඥාණය මව් කුසක් තුලට ගමන් නොකිරීමේ හේතුවෙන් නාම රූප දෙක පුද්ගලයේ අම්මගේ මවගේ කුස තුල නාමයක් සහ රූපයක් පහළ වීමේ අවස්ථාව නැති වෙලා යනවා. නාම රූප දෙකක් කලල රූපයක් විදිහට මවකගේ කුසේ තැන්පත් වීමක් සිද්ධ වුණේ නැත්නම් ජීවයෙක්ගේ ගමන් කිරීමක් සිද්ධ වුණේ නැති වුණාම ඒ මවගේ කුස තුල සත්වයෙක්ගේ හට ගැනීමක් තුල සිද්ධ වෙන චක්කු සෝත ගහන ජීවහා කාය මන කියන මේ ආයතන හයක් නිර්මාණය වීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නාම රූප නිරුද්ධ කළාට පස්සේ ඒ හේතුවෙන් සලායතන ආයතන හය නිරෝධයට පත් වෙනවා. ආයතන හය නිරෝධයට පත් කළාට පස්සේ ඇසින් විඳීම, කනෙන් විඳීම, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, සිතින් විඳීම කියන මේ අවස්ථාවන් නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා. වේදනාව නැති වෙනවා. වේදනාව නැතිවීමත් එක්ක කිසිදු දෙයක් විඳීමට, තෘෂ්ණාවෙන් විඳීමට යොමු වෙන්නේ නැති වුණාම එතනදී උපාදාන කියන தත්වය නිරෝධයට පත් වෙනවා. වේදනාව විඳීම නැති වෙනකොට නිරෝධ උපාදානය කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. උපාදානයේ කිසිම දෙයක් උපාදානයෙන් කරගත්තේ නැත්නම් එතනදී භවය කියන தත්වය, භව කියන தත්වය ඇති වෙන්නේ නැහැ. භව කියන தත්වයත් නිරෝධයටපත් වෙනවා. භව කියන தත්වයේ නිරෝධයටපත් වීමත් එක්ක ජාති, ජරා, මරණ, ජාතිය ඉපදීම, ජරා වයසට යෑම, මරණ කියන මේ தත්වයන් සම්පූර්ණ නැති වෙලා යනවා. ඒ විදිහට තමයි පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හේතු ප්‍රත්‍ය නැතිවීමත් එක්ක ඵලයන් නැති වෙන ආකාරය දක්වන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. අවිද්‍යාව නැතිවීමත් එක්ක සංකාර නැතිවීම, සංකාර නැතිවීමත් එක්ක විඥාන නැතිවීම, විඥාන නැතිවීමත් එක්ක නාම රූප නැතිවීම, නාම රූප නැතිවීමත් එක්ක නිරුද්ධ වීමත් එක්ක වේදනා නිරුද්ධ වීම, වේදනා නිරුද්ධ වීමත් එක්ක උපාදාන නිරුද්ධ වීම, උපාදාන නිරුද්ධ වීමත් එක්ක භවයේ නිරුද්ධ වීම, භවයේ නිරුද්ධ වීමත් එක්ක ජාති, ජරා, මරණ කියන මේ තත්ත්වයන්ගෙන් නිදහස්ව නිර්වාණයට පත්වීම සිද්ධ වෙන බව සඳහන් කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. අපි පිළිතුරු සාකච්ඡා කළේ හේතුව නැති කිරීමෙන් ඵලයද
නැතිවෙන ආකාරය පරිච්ච සම්පාද ධර්මයෙන් පෙන්වා දෙන්න කියන 2014-2015 වර්සේ 4 වෙනි ප්‍රශ්නය ඊ ප්‍රශ්නය සඳහා පිළිතුර ලකුණු 8ක ප්‍රශ්නයක් නිවැරදිව එකකට එකක් සම්බන්ධ වෙන ආකාරයට පරිච්ච සම්පාදයේ අංගයන් කටපාඩම් කරගෙන එක එක අංගය තුළින් උගන්වන ගැඹුරු ධර්ම කරුණු වලට ගලපමින් මේ පිළිතුරු ගොඩනැගීම ඔබ විසින් සිදු කිරීම ලකුණු ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. දෙදස් 2015-2016 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ බුදු ධර්මය හා පාලි භාෂා පරිචය හේතුඵල සිද්ධාන්තයේ මුල් කර ගනිමින් ප්‍රථමයෙන් ධර්මය අසූ පිරිවැජයන් දෙදෙනා නම් කරන්න ලකුණු 2ක ප්‍රශ්නේ අවිද්‍යාව නිසා රැස් කරන කර්ම ප්‍රභේද 2 දක්වා වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්මය නම් කරන්න ශාස්ත්‍රවාදී හා උච්ඡේදවාදී වාදෙහි වෙනස දක්වා මේ දෙකට අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න ශාස්ත්‍රවාදී හා උච්ඡේදවාදී වෙනස දක්වා මේ දෙකට අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න හේතුඵලවාදයට අනුකූලව දෙවදෑරුම් දුක දක්වා පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් පහදන්න කියන ප්‍රශ්න ටික හේතුඵල සිද්ධාන්තයේ මුල් කර ගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ ඇසූ පිරිවැජයන් දෙදෙනා නම් කරන්න. ඔව්. අගසව් සැරියුත් මුගලන් දෙනම අස්සජි මහරහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ඇසූ ධර්මයේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල සිද්ධාන්තයේ මුල් කොට ගත්තකි. එක අවස්ථාවක් අගසව් සැරියුත් මුගලන් දෙනම අස්සජී මහරහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ධර්මයේ ඇසූ ධර්මයේ පරිච්ඡ සම්පාදේහෙවත් හේතුඵල සිද්ධාන්තයේ මුල් කොට ගත්තකි. අස්සජී හාමුදුරුවන් වහන්සේගෙන් සැරියුත් මුගලන් දෙනම කෝලිතුපතිස්ස දෙන්න ප්‍රථමයෙන්ම හපු ඉගැන්වීම තමයි හේතුඵල සිද්ධාන්තයේ වෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නය තමයි හේතුඵල සිද්ධාන්තයේ මුල් කර ගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ ඇසූ පිරිවැජයන් දෙදෙනා නම් කරන්න. කෝලිත පිරිවැජියා, උපතිස්ස පිරිවැජියා කියන දෙදෙනා. කෝලිත පිරිවැජියාත් උපතිස්ස පිරිවැජියාත් කියන මේ දෙන්නා තමයි පළවෙනියටම අගසව් සැරියුත් මුගලන් දෙනම අස්සජීත් මහරහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ඇසූ ධර්මයේ පටිච්ච සම්පාදයේ හෙවත් හේතුඵල සිද්ධාන්තයේ මුල් කොට ගත්තකි. ඉතින් මෙතනදී පිරිවැජියන් පිළිබඳව තොරතුරු දක්වන්නේ නැහැ. මේ දෙන්නා පිරිවැජියන් දෙදෙනෙක්. අගසව් සැරියුත් මුගලන් දෙනම කෝලිත උපතිස්ස කියන දෙන්නා අස්සජී හාමුදුරුවන්ගෙන් පළවෙනියටම බණ ඇහුවා. ඉතින් ඒ බණ ඇහුවේ හේතුඵල සිද්ධාන්තය පද නම් කරගෙන යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලයි අස්සජි හාමුදුරුව මේ කෝලිත උපතිස්ස කියන දෙන්නට ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. එහෙමනම් ප්‍රථමයෙන්ම හේතුඵල සිද්ධාන්තය මුල් කරගෙන ධර්මයේ අහපු පිරිවැජයන් දෙන්න තමයි කෝලිත සහ උපතිස්ස කියන දෙන්නා. පිළිතුර වී යුත්තේ කෝලිත පිරිවැජියා සහ උපතිස්ස පිරිවැජියා කියන පිළිතුර. ඊළඟට අහන ප්‍රශ්නේ අවිද්‍යාව නිසා රැස් කරන කර්ම ප්‍රභේද 2 දක්වා වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්මය නම් කරන්න. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම ප්‍රභේද 2 දක්වා වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්මය නම් කරන්න. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම ප්‍රභේද 2 දක්වා වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්ම නම් කරන්න. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කුසල කර්ම අකුසල කර්ම. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කුසල කර්ම අකුසල කර්ම. පිළිතුර අවිද්‍යාව නිසා රැස් කරන කර්ම ප්‍රභේද දක්වා කියන ප්‍රශ්නය සඳහා
කුසල කර්ම අකුසල කර්ම. වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්ම නම් කරන්න. වේදනාව නිසා උපදින ප්‍රත්‍ය ධර්ම, වේදනාව හේතුවෙන් උපදින ප්‍රත්‍ය ධර්ම ආයතන 6 හට ගන්නවා. ආයතන 6 හටගත්තට පස්සේ ස්පර්ශය ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා. ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා, ස්පර්ශය ඇති වෙනවා, ස්පර්ශය නිසා වේදනාව විඳීම ඇති වෙනවා. වේදනාව ඒ තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අල්ලා ගන්න ලැබේ. මේ විඳින දේවල් හාත්පසින් අල්ලා ගැනීම සිද්ධ වෙනවා. එහෙමනම් වේදනාව ප්‍රත්‍ය කරගෙන ඇතිවෙනා වූ ධර්මයේ තමයි හේතුඵල සම්බන්ධතාවයේ තමයි උපාදාන. වේදනාව පදනම් කරගෙන ඇති වෙන්නේ උපාදානේ. වේදනාව පදනම් කරගෙන ඇති වෙන්නේ උපාදානේ. අපෙන් අහන ප්‍රශ්නේ තමයි අවිද්‍යාව නිසා රැස් කරන කර්ම ප්‍රභේද දෙක දක්වා වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්මයේ නම් කරන්න. වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්මයේ තමයි අහන්නේ. ඒ ප්‍රත්‍ය ධර්මයට අපිට පිළිතුරු දෙන්න පුළුවන් වේදනාව මුල් කරගෙන උපදින ප්‍රත්‍ය ධර්මයේ උපාදානය කියලා. සාස්වත වාදී හා උච්ඡේද වාදී වෙනස දක්වා මේ දෙකට අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න. සාස්වත වාදී හා උච්ඡේද වාදී වෙනස දක්වා මේ දෙකට අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න කියන ප්‍රශ්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. සාස්වතවාදී හා උච්ඡේදවාදී වෙනස දක්වා මේ දෙකටම අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න කියලා. සාස්වතවාදී හා උච්ඡේදවාදී වෙනස දක්වා මේ දෙකටම අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න කියන ප්‍රශ්නය. පාඩමට අදාළවම අපිට තොර පිළිතුරු ලබා ගන්නට පුළුවන්. සාස්වතවාදී සහ උච්ඡේදවාදී වෙනස. වෙනස් නොවන ආත්ම සංකල්පයක් වෙත නැඹුරු වෙමින්, වෙනස් නොවන ආත්ම සංකල්පයක් වෙත නැඹුරු වෙච්ච ඉගැන්වීම සාස්වතවාදය. වෙනස් නොවන ආත්ම සංකල්පයක් පිළිබඳව ඉගැන්වීම සාස්වතවාදය. පරලොවක් නැත යනුවෙන් එහි විරුද්ධ පැත්ත දෙස බැලූ තවත් කෙනෙක් මරණින් මතු නැවත උපතක් නැත, මෙලොවක් පරලොවක් නැත යනුවෙන් උච්ඡේදවාදයක් ඉදිරිපත් කළහ. සාස්වතවාදය කියන්නේ වෙනස් නොවන ආත්ම සංකල්පයක්, වෙනස් නොවන ආත්මීය ස්වභාවයක් තියෙන බව උගන්වන ඉගැන්වීම. මේකේ විරුද්ධ පැත්ත උච්ඡේදවාදය. උච්ඡේදවාදය කියන්නේ මරණින් මතු නැවත උපතක් නැත, මෙලොවක් පරලොවක් නැත කියලා උගන්වන ඉගැන්වීම. අපෙන් අහන ප්‍රශ්නේ තමයි සාස්වතවාදී හා උච්ඡේදවාදී වෙනස දක්වා මේ දෙකට අයත් නොවන වෙනත් වාද දෙකක් දක්වන්න කියලා. සාස්වතවාදී හා උච්ඡේදවාදී කියන දෙක අතර තියෙනා වූ වෙනස දක්වලා ඊට අමතරව වාද දෙකක් දක්වන්නට කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපිට කියන්නේ නැහැ මොන වාදද ඉදිරිපත් කරන්නට ඕන කියලා. ඉතින් මේ දෙකට අයිති නොවන වාද දෙකක් ඉදිරිපත් කරන්නට කියලා අපිට කියනවා. එහෙනම් අපිට පුළුවන් මේ පටිච්ච සමුප්පාදය කියන පාඩමට අදාළව වාද කීපයක්ම උගන්වලා තියෙනවා. ඊශ්වර නිර්මාණ හේතු, ඊශ්වරයෙකු විසින් ලෝකේ මැව්වා කියන ඉගැන්වීම, පුබ්බේ කත හේතු, සත්‍යයේ පෙරකරන ලද කර්ම අනුව සිද්ධ වෙනවා කියන කාරණේ වාදය, අදිච්ච සම්පන්න වාදය, සත්‍ය උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නෙවෙයි කියන ඉගැන්වීම. ඒ විදිහට වාද කිහිපයක්ම අපේ මේ පාඩමේදී ඉදිරිපත් වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ හේතුඵලවාදයට අනුකූලව දෙවදෑරුම් දුක දක්වා පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් පහදන්න. හේතුඵලවාදයට අනුකූලව දෙවදෑරුම් දුක දක්වා පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් පහදන්න කියන ප්‍රශ්නේ ලකුණු 8ක ප්‍රශ්නේ. ඉතින් හේතුඵලවාදයට අනුකූලව දෙවදෑරුම් දුක දක්වා පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් පහදන්න කියන
ප්‍රශ්නය 2014 2015 වසරේ ප්‍රශ්නය. ඉතින් මේ සඳහා අපි පිළිතුරු කොයි විදිහටද ගොනු කරගන්නට ඕන, අවධානය යොමු කරන්නට ඕන කියලා බලමු. බුද්ධ ධර්මයේ විවිධ උපමා රූපක යොදාගැනීමෙන් උත්සාහ දරන්නේ දුක පිළිබඳව යථාබෝධය ඇති කිරීම සඳහායි. මේ සමාජගත දුකය චිත්ත සන්තානගත දුක. අවස්ථා දෙකකින් පැහැදිලි කළ හැකිය. බුදු දහමේ දුක පිළිබඳව උගන්වනවා සමාජගත දුක, චිත්ත සන්තානගත දුක කියලා අවස්ථා දෙකකදී උගන්වනවා. ඉතින් අපෙන් අහන ප්‍රශ්නය තමයි, හේතුඵලවාදයට අනුකූලව දෙවදෑරුම් දුක දක්වා, දෙවදෑරුම් දුක, චිත්ත සන්තානගත දුක, සමාජගත දුක කියන දෙක. පටිච්ච සමුපාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටින් පහද. පටිච්ච සමුපාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද කියලා අහන්න. සමාජගත දුක සහ චිත්ත සන්තානගත දුක කියන මේ දෙකෙන් එක දුකක් පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා තමයි පටිච්ච සමුපාදය අවබෝධ කරගත යුතු වෙන්නේ. ඉතින් අපි ඒ පිළිබඳවත් කතා කරමු. හේතුඵලවාදයට අනුකූලව දෙවදෑරුම් දුක තමයි චිත්ත සන්තානගත දුක සහ සමාජගත දුක. සමාජගත දුක සහ චිත්ත සන්තානගත දුක. එහෙනම් ඊළඟ කොටසින් අහන්නේ අපින් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් පහදන්නේ. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන්නේ කුමන අරමුණෙන්ද කියන එක පිළිබඳවයි. සමාජගත දුක, චිත්ත සන්තානගත දුක යයි අවස්ථා දෙකකින් පැහැදිලි කළ හැකිය. අවස්ථා දෙකකින් පැහැදිලි කරන්න පුළුවන් දුක. සමාජගත දුක ඇතිවන්නේ බාහිර හේතු ප්‍රත්‍ය සමවායෙන්. සමාජගත දුක ඇතිවෙන්නේ බාහිර ප්‍රත්‍ය, බාහිර හේතු නිසා. චක්කවත්ති සීහනාන්ද සූත්‍රයේදී සක්විතිවත් හෙවත් රාජධර්ම නොපුරන දිලින්දාට නිසි පරිදි ධනය ලබා ගැනීමට මාර්ග සකස් නොකරන පාලකයන් නිසා සමාජය තුළ අසහනය ඇතිවෙන ආකාරය පෙන්වා දී ඇත. ඉතින් සමාජගත දුක නිර්මාණය වීමේදී පාලකයන් විසින් දිලින්දන් කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා දුක නිර්මාණය වෙන ආකාරය පිළිබඳව දක්වනවා. පටිච්ච සමුපාද ධර්මයට අනුකූලවමයි ඒ කාරණය සිද්ධ වෙන්නේ. පාලකයන් විසින් දිලිඳු අයට ධනය ලබා නොදීම නිසා සමාජය තුළ දිනුදු අයට අසහනය ඇති වෙනවා. තෘෂ්ණාව මුල්කොටගත් වේදනාව හා සමග වෙනත් හේතු රාශියක සමවායෙන් කලි කලහ විග්‍රහ විවාද ආදී අනේක අකුසල ධර්ම මිනිස් සමාජය තුළ හටගන්නා හැටි මහානිධාන සූත්‍රයේ විවරණය කරයි. මහානිධාන සූත්‍රයේ විස්තර කරනවා තෘෂ්ණාව මුල් කරගෙන පුද්ගලයා තුළ තෘෂ්ණාව මුල් කරගත්ත වේදනාව සමග හේතු රාශියක් එක්ක කලහ විග්‍රහ විවාද කියන මේ තත්ත්වවලට සමාජය පෙළඹෙන බව, සමාජීය පුද්ගලයෝ යොමු වෙන බව විස්තර කරලා තියෙනවා. අකුසල ධර්ම මිනිස් සමාජය තුළ හටගන්නා හැටි, අකුසල ධර්ම සමාජය තුළ හටගන්නා ආකාරය සඳහන් කරලා තියෙනවා මහානිධාන සූත්‍රයේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා සමාජය තුළ හේතුඵලවාදීව තෘෂ්ණාව පදනම් කරගෙන කලහ විග්‍රහ විවාද කියන මේ ගැටුම්කාරී තත්වයන් එකකට එකක් සම්බන්ධව. තෘෂ්ණාව පදනම් කරගෙන කලහ විග්‍රහ විවාද කියන ඵල එහෙම නැත්නම් අවස්ථාවන් උදාවීම පිළිබඳව දක්වනවා මහානිධාන සූත්‍රයේ. අපෙන් අහන ප්‍රශ්නය නැවතත් අපි බලමු. හේතුඵලවාදයට අනුකූලව දෙවිදෑරුම් දුක දක්වා පටිච්ච සමුපාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් පහදන්න. පටිච්ච සමුපාදය අවබෝධ කර ගැනීමේ පරමාර්ථය කෙටියෙන් පහදන්න කියලායි අපිට කියන්නේ. එහෙනම් සමාජය තුළ ඇතිවෙන්නා වූ ඒ වගේ ගැටුම්කාරී තත්ත්වයන් අවබෝධ කර ගැනීමටත් පටිච්ච සමුප්පාදය වැදගත් වෙනවා. ඊට අමතරව පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත යුත්තේ ඇයි කියන එක පිළිබඳව තවත් විස්තර මේ පාඩමේ මුණ ගැහෙනවා. බුදු දහමේ ප්‍රධාන ආද්‍යාසයේ මනුෂ්‍ය සන්තානයේ දුක ඇතිවීම හා එය නැවැත්වීම විග්‍රහ කොට දැක්වීමයි. බුදුදහමේ ප්‍රධාන ආද්‍යාසය වෙන්නේ, ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මනුෂ්‍ය සන්තානයේ ඇතිවෙන්නා වූ දුක ඇතිවීම හා එය නැවැත්වීම පිළිබඳව.
පටිච්ච සමුප්පාදයට අනුව සමාජගත දුක සහ සන්තානගත දුක, සමාජගත දුක සහ චිත්ත සන්තානගත දුක නිර්මාණය වෙන ආකාරය පිළිබඳව කතා කරලා තියෙනවා. මහා නිධාන සූත්‍රයේදී සමාජයේ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන ආකාරය, චක්කවති සීනාද සූත්‍රයේදී පාලකයන් විසින් දිළිඳු අයට අවධානය යොමු කරලා දිළිඳු අයට සංග්‍රහ නොකිරීම නිසා සමාජය තුළ දුක නිර්මාණය වෙන ආකාරය කතා කරලා තියෙනවා. බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ චිත්ත සන්තානගත දුක නැති කර ගැනීම සඳහා අවවාද ලබා දීම, අනුශාසනා ලබා දීම. මේ සඳහා අනුලෝම පටිලෝම වශයෙන් විශ්ලේෂණය කරන ක්‍රමවේදයක් සමාජ සංස්ථාගත දුකට අමතරව චිත්ත සන්තානගත දුක නැති කර ගැනීම සඳහා දේශනා කොට වදාළ අනුලෝම සහ පටිලෝම ක්‍රමවේදයක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ අනුලෝම සහ පටිලෝම වශයෙන් අවබෝධ කරගත්තට පස්සේ පුළුවන්කම තියෙනවා චිත්ත සන්තානගත දුක නැති කරන්න. චිත්ත සන්තානගත දුක නැති කිරීම තමයි, දුක නැති කර ගැනීම තමයි බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය. එහෙමනම් පටිච්ච සමුප්පාදයේ අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ චිත්ත සන්තානගත දුක නැති කර ගැනීම. අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවය හා නිරෝධය එයට අන්තර්ගත කොට දැක්වේ. මේ අනුලෝම පටිලෝම කියන ඉගැන්වීමට, පටිච්ච සමුප්පාද න්‍යායට ඉගැන්වීමට අවිද්‍යාවෙන් ආරම්භ වෙන සමස්ත දුක්ඛ සමූහයම දුක්ඛයන්ගේ සම්භවය වීම, දුක්ඛයන් නිරෝධයට පත් කර ගන්න ආකාරය පිළිබඳව උගන්වලා තියෙනවා. අනුලෝම සහ පටිලෝම වශයෙන් දක්වලා තියෙන පටිච්ච සමුප්පාද න්‍යාය තුලින් එකී හේතු ප්‍රත්‍ය ධර්ම මාලාවේ ප්‍රධාන අංග 12කි. ඒ හේතු ප්‍රත්‍ය මාලාවේ ප්‍රධාන අංග 12ක් තියෙනවා. එහෙනම් නැවතත් අපිට කියන්නට තියෙන අවිද්‍යාව නැති කිරීම තුළින් සංස්කාරත්, සංස්කාර නැති කිරීම තුළින් විඥානත්, විඥාන නැතිවීම තුළින් නාම රූප, නාම රූප නිරෝධයට පත් කිරීම තුළින් සලායතන, සලායතන නිරෝධය තුළින් පස්ස, ස්පර්ශය නැතිවීම, ස්පර්ශ නැතිවීම තුළින් වේදනා නැතිවීම, වේදනා නැතිවීම තුළින් තණ්හාව නැතිවීම, තණ්හාව නැතිවීම නිසා උපාදානය නැතිවීම, උපාදානය නැති වුණාට පස්සේ භවය නැතිවීම, භවය නැති වුණාට පස්සේ ජාති, ඉපදීම නැතිවීම, ඉපදීම නැති වුණාට පස්සේ ජරා සහ මරණ කියන තත්ත්වවලට පත් නොවීම. එහෙමනම් මිනිසා ජරා මරණයන්ට ගොදුරු වෙමින් සංසාරයේ ගමන් කිරීම සඳහා හේතු වෙන හේතු ප්‍රත්‍ය මාලාව අවබෝධ කරගෙන ඒ තත්ත්වෙන් මිදීම සඳහා තමයි පටිච්ච සමුප්පාදය වැදගත් වෙන්නේ. පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාවබෝධය ලබා ගත හැකි. දුක පිළිබඳව යථාවබෝධය සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. සංසාර ගමන නැවැත්වීම හේවත් පුනර්භවය නැති කිරීමේ බෞද්ධ පරමාර්ථය බවට පත්වෙන්නේත් මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන අවිද්‍යාවෙන් ආරම්භ වෙන, එකකට එකක් සම්බන්ධ වෙන හේතු ප්‍රත්‍යමාලාව නිරුද්ධ කිරීම, හේතු ප්‍රත්‍යමාලාව නැති කර ගැනීම. අපෙන් අහපු ප්‍රශ්නේ තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය කෙටියෙන් බහදන්. කෙටියෙන් දක්වනවා නම් අවිද්‍යාවෙන් ආරම්භ වෙන සංසාරයේ එකකට එකක් සම්බන්ධ වෙන හේතු ප්‍රත්‍යමාලාව නැති කරලා සංසාර දුකෙන් නිදහස් වීම තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය බවට පත්වෙන්නේ. දුකෙන් නිදහස් වීම, චිත්ත සන්තානගත දුක නැති කිරීම, නිර්වාණයට පත්වීම, විමුක්තිය සාක්ෂාත් කර ගැනීම, පුනර්භවය නැති කිරීම තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථ බවට පත්වෙන්නේ. ඊළඟ ප්‍රශ්න පත්‍රයේ 2016-2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ මේ වර්ෂයේදී පටිච්ච සමුප්පාදය ආශ්‍රය කරගෙන විශේෂ ප්‍රශ්නයක් සකස් වෙලා නැහැ. පළවෙනි ප්‍රශ්නය චතුරාර්ය සත්‍යයෙන්, දෙවෙනි ප්‍රශ්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාව ආදී කරුණු පදනම් කරගෙන
දෙදස් දාසේ දෙදස් දාහත වර්සේ දෙවැනි ප්‍රශ්නයේදී පළවෙනි ප්‍රශ්නයේදී අහනවා ආර්යෂ්ටාංගික මාර්ගයට අයත් අංග දක්වන්න කියලා චතුරාර්ය සත්‍ය ප්‍රශ්නේ. එම අංග අට ත්‍රිශික්ෂාවට ඇතුළත් වෙනසේ බෙදා දක්වන්න කියලා ප්‍රශ්නයක් අහලා තුන්වෙනි සහ හතරවෙනි ප්‍රශ්න අහනවා දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම ලියා. එයින් ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය. දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම ලියා. එයින් ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය දක්වන්නට කියලා. කාම සුකල්ලිකානුයෝගයේ අත්තකිලමතානුයෝගයේ අන්තවාදීව ක්‍රියා කිරීම පුද්ගලහ සමාජ පරිහානියට හේතු වෙන ආකාරය පෙන්වා දෙන්න කියලා. ඒ විදිහට පටිච්ච සමුප්පාදයේ අමතරව චතුරාර්ය සත්‍යයෙන් තමයි ඒ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට 2016 වර්ෂයේදී අහලා තියෙන්නේ අනිකුත් පාඩම් වලින්. අපි බලමු ඊළඟ වර්ෂේ මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කළ ස්ථානය හා සතිය දක්වන්න. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කළ ස්ථානය හා සතිය දක්වන්න. එම ධර්මයේ මෙනෙහි කළ ක්‍රමයේ කීවදෑරුම්දැයි දක්වා ඒවා නම් වශයෙන් හඳුන්වන්න. එම ක්‍රමවලින් ප්‍රකාශිත සසර ගමන් ස්වභාවය පෙන්වා දී පටිච්ච සමුප්පාදය ඉදිරිපත් කරන කෙටි සූත්‍රය පෙන්වා දෙන්න කියන ප්‍රශ්න ටික තමයි මේ අවුරුද්දේදී 2017-2018 වර්ෂයේදී ඉදිරිපත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 ලියා අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදයි පෙන්වා දෙන්න. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදයි පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කළ ස්ථානය හා සතිය දක්වන්න කියන ප්‍රශ්නෙට පිළිතුරු අපිට හම්බ වෙනවා පාඩමේ මුලින්ම. බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම අතර පටිච්ච සමුප්පාද ධර්මයට ප්‍රධාන තැනක් හිමි වෙයි. බෞද්ධ සාහිත්‍යගත සිද්ධීන් කීපයකින් මේ බව සනාථ වෙනවා. බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයෙන් සම්මා සම්බුදු බවට පැමිණ බෝරුක් මුල සතියක් වැඩස් හිඳ සත්වැනි දින රෑ 3 යමට පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයෙන් සම්මා සම්බුදු බවට පැමිණ බෝරුක් මුල සතියක් වැඩහිඳ 3 දින රෑ 3 යමට පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක කියන පිළිතුර. එතන හම්බ වෙනවා ප්‍රශ්නේ බලමු. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කළ ස්ථානය හා සතිය දක්වන්න කියන ප්‍රශ්නේ. අපිට පිළිතුරු හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයෙන් සම්මා සම්බුදු බවට පැමිණ බෝරුක මුල සතියක් වැඩහිඳ සත්වැනි දින රෑ 3 යම, හත්වැනි දවසේ රෑ 3 යම, පෙර යම, මැදි යම, අළු යම කියන තුන් අවස්ථාවේදීම පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා. බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයෙන් සම්මා සම්බුදු බවට පැමිණ බෝමුල සතියක් වැඩහිඳ සත්වන දින රෑ 3 යමට පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. එහෙනම් ප්‍රශ්නය සඳහා පිළිතුරු මෙතනදී අපිට හම්බ වෙනවා බෝමුල සතියක් වැඩහිඳලා 7 දවසේ රෑ 3 යමට පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම. ඊළඟ ප්‍රශ්නේ එම ධර්මයේ මෙනෙහි කළ ක්‍රමයේ කීවදෑරුම්දැයි දක්වා ඒවා නම් වශයෙන් හඳුන්වන්නේ. එම ධර්මයේ මෙනෙහි කළ ක්‍රමයේ කීවදෑරුම්දැයි දක්වා. දින 3 රෑ 3 යමට පටිච්ච සමුප්පාදයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. අනුලෝම පටිලෝම වශයෙන් ආකාර දෙකකට
පටිලෝම වශයෙන් ආකාර දෙකකට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළා. ආකාර දෙකකි අනුලෝම පටිලෝම. එම ක්‍රමවලින් ප්‍රකාශිත සසර ගමන් ස්වභාවය පෙන්වා දී පටිච්ච සමුප්පාදේ ඉදිරිපත් කරන කෙටි සූත්‍රය පෙන්වා දෙන්නේ. එම ක්‍රමවලින් ප්‍රකාශිත සසර ගමන් ස්වභාවය පෙන්වා දී එම ධර්මයේ මෙනෙහි කළ ක්‍රමයේ කිවදරුම්දයි දක්වා ඒවා නම් වශයෙන් හඳුන්වන්න. අනුලෝම සහ පටිලෝම. අනුලෝම කියන්නේ අනුලෝම කියන්නේ අස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්හි මේ ඇති වේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් නිසා යම් කිසි දෙයක් ඇති වෙනවා කියන එක. අනුලෝම අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප ඇති වෙනවා. මේ විදිහට මස් උපාදා ඉදං උපජ්ජති. අවිද්‍යාව පදනම් කරගෙන සංස්කාර පදනම් කරගෙන විඥාන පදනම් කරගෙන නාම රූප, ඒ විදිහට ඉපදීම සිද්ධ වෙනවා. මේක අනුලෝම විදිහට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, ඔය විදිහට ඇතිවීම. පැලයක් ඇටයක් නිසා පැලයක් ඇතිවීම, පැලයක් නිසා නැවතත් ඇට සකස් වීම, ඒ ඇටවලින් නැවත ගස් සකස් වීම, ඒ විදිහට දිගින් දිගට සිද්ධ වෙන ක්‍රමවේදය. එහෙනම් අනුලෝම කියලා කියන්නේ එකක් පදනම් කරගෙන තවත් දෙයක් ඇතිවීම. එක දෙයක් පදනම් කරගෙන තව දෙයක් ඇතිවීමේ ක්‍රමවේදය අනුලෝම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක පටිලෝම කියලා කියන්නේ ඉමස්මින් අසති ඉදං නහෝති, අවිද්‍යාව නැති කල්හි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව ඉතිරි නොකට සේකිරීම නිසා හිමස්පින් අසති ඉදන්න හෝති, අවිද්‍යාව නැතිකල්හි සංස්කාර ඇති නොවේ. සංස්කාර නැතිකල්හි විඤ්ඥාන නොවේ, විඤ්ඥාන නැතිකල්හි නාමරූප නොවේ. ඒ විදිහට ඉමස්ස නිරෝධ ඉදන් නිරුද්ජති, අවිද්‍යාව නිරුද්ධ කළ කල්හි සංස්කාර නිරෝධයට පත් වෙනවා. සංස්කාර නිරුද්ධ කළ කල්හි විඥාන නිරෝධය සිද්ධ වෙනවා. විඥාන නිරෝධය සිදු වූ කල්හි නාම රූප නිරෝධය සිද්ධ වෙනවා. ඒ විදිහට මේ පටිච්ච සම්පාද න්‍යායේ අස්මින් සති ඉදං හෝති කියන්නේ අනුලෝම ක්‍රමයට අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවීම ආදී විදිහට දැක්වීම. ඉමස්ස උපාදාය ඉදං උපජ්ජති, අවිද්‍යාව නිසා සංස්කාර ඉපදීම සිද්ධ වෙනවා. අවිද්‍යාව හට ගැනීම නිසා, විද්‍යාව පැවතීම නිසා අනිවාර්යයෙන්ම පුද්ගලයාගේ සිත තුළ විඥානේ ඇති වෙනවා, සංස්කාරය ඇති වෙනවා. ඔය විදිහට දැක්වීම තමයි අනුලෝම කියලා කියන්නේ. පටිලෝම කියලා කිව්වේ ඉමස්මින් අසති, මෙය නැති කල්ලි, අවිද්‍යාව නැති කල්ලි. ඒ වගේම ඉමස්ස නිරෝධා, මේ නිරුද්ධ කළ කල්ලි කියන අදහස. අනුලෝම පටිලෝම කියන්නේ ඒ ආකාරයට නිරුද්ධ කිරීම, නැති තැන යන අර්ථයෙන් තමයි පටිලෝම කියලා කියන්නේ. අනුලෝම කියන්නේ ඒ පවතිනා වූ ස්වභාවයට අනුව එකකට එකක් හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයත් එක්ක පවතින ආකාරය දැක්වීම. පටිලෝම කියන්නේ ඒ හේතු ප්‍රත්‍ය එකකට එකක් සම්බන්ධව පවතින ආකාරයේ වෙන් කරලා ඒ සම්බන්ධතා ඉවත් කිරීමත් එක්ක නිරෝධය කරා, විමුක්ති කරා ගමන් කරන ආකාරය ඉගැන්වෙන ක්‍රමවේදය තමයි පටිලෝම කියලා කියන්නේ. එමුණ ඊළඟ ප්‍රශ්නේ බලමු. එම ක්‍රමවලින් ප්‍රකාශිත සසර ගමන් ස්වභාවය පෙන්වා දී පටිච්ච සමුප්පාදේ ඉදිරිපත් කරන කෙටි සූත්‍රය පෙන්වා දෙන්න. එම ක්‍රමවලින් ප්‍රකාශ සසර ගමන් ස්වභාවය පෙන්වා දී මේ ක්‍රමවලින් ප්‍රකාශ වෙන
සසර ගමන ස්වභාවය. අනුලෝම වශයෙන් ගත්තම අවිද්‍යාවෙන් ආරම්භ වෙලා පුද්ගලයාගේ දුක නිර්මාණය වෙන ආකාරය, පටිච්ච සමුපාදයේ අංග සියල්ලක්ම සම්බන්ධ කර ගනිමින් මෙතනදී පැහැදිලි කළ යුතු වෙනවා. ඊට පස්සේ පටිච්ච සමුපාදයේ ඉදිරිපත් කරන කෙටි සූත්‍රය පෙන්වා දෙන්නේ. කෙටි සූත්‍රය අපි මෙතනදී සාකච්ඡා කළා. කෙටි සූත්‍ර ක්‍රමය තමයි ඉමස්මින් සති දං හෝති, මේ ඇති කල්හි මේ ඇතිවේ. ඉමස්මින් ඉමස් උපාදයි දං උපජ්ජති, මේ ඉපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති දං නහෝති, මේ නැති විට මේ නොමැත. ඉමස්ස නිරෝධයි දං නිරුජ්ජති, මේ නැවැත්මෙන් මෙය නවති කියන කෙටි සූත්‍ර ක්‍රම හතර. ඉමස්මින් සති දං හෝති, ඉමස්ස උපාදා ඉදං උපපංචති, ඉමස්මින් අසති දන්න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති කියන කෙටි සූත්‍ර ක්‍රමේ ඔබ විසින් කටපාඩම් කරගත යුතුයි මේ න්‍යායන් හතර. ඊට පස්සේ අහන ප්‍රශ්නේ, පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 ලියා අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදයි පෙන්වා දෙන්න. පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 අපි මීට කලින් අවුරුදු වල මේ පිළිබඳව කතා කරලා තියෙනවා. මේ විදිහට ඔබ නිවැරදිව දැක්විය යුතුයි අවිච්ඡා, සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන අංග 12. ඊට අමතරව තවත් කොටසක් කියනවා මේ ප්‍රශ්නේදී. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදයි පෙන්වා දෙන්නේ. අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කුසල කර්ම, අකුසල කර්ම. කුසල කර්ම පිළිබඳව, අකුසල කර්ම පිළිබඳව, අවිද්‍යාව නිසා නොදැනීම නිසා රැස් කරන්නා වූ කර්මයන් පිළිබඳව මෙතනදී අපිට පැහැදිලි කිරීමක්, විස්තර කිරීමක් සිදු කරන්නට සිදු වෙනවා. ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවිද්‍යාව පදනම් කරගෙන පුද්ගලයා විසින් කුසල කර්ම සහ අකුසල කර්ම සිදු කරන ආකාරයයි ඊළඟට අපි පැහැදිලි කළ යුතු වෙන්නේ ලකුණු 8ක ප්‍රශ්නයේදී. දෙදාස් දහනමේ වර්සේ ප්‍රශ්න පත්‍රයේ පරිච්ච සමුපාදය පිළිබඳව සාකච්ඡා කරලා තියෙන ආකාරය, හේතුඵල සිද්ධාන්තය මුල් කර ගනිමින් ප්‍රථමයෙන් ධර්මය දේශනා කළ රහතන් වහන්සේ හා ඒ ධර්මය අවබෝධ කර ගත්තේ කවුරුන් දැයි දක්වන්න. ලකුණු දෙකේ ප්‍රශ්නේ, හේතුඵල සිද්ධාන්තය මුල් කර ගනිමින් ප්‍රථමයෙන් ධර්මය දේශනා කළ රහතන් වහන්සේ සහ එම ධර්මය අවබෝධ කරගත්තේ කවුද කියලායි අහන්නේ. හේතුඵල සිද්ධාන්තය මුල් කර ගනිමින් පළවෙනියටම ධර්මයේ දේශනා කළ රහතන් වහන්සේ. ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනා පිළිබඳව අහනවා. ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ධර්මය නොදැනීම නිසා සසර සැරිසැනීමට හේතුව දැක්වෙන දීඝනිකායගත සූත්‍රයත් නම් කරන්න කියලා ප්‍රශ්නයක් අහනවා. ලකුණු 4 ප්‍රශ්නය, හේතුඵල ධර්මතාවල ලොව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන්න. හේතුඵල ධර්මතාවල ලොව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු කරුණු මොනවද කියලා අහනවා. සත්‍ය සසර සැරිසැරීමට හේවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සම්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න. සත්‍ය සසර සැරිසැරීමට හේවත් පුනර්භවයක් ලැබීමට හේතුව පටිච්ච සමුපාදයට අනුව විග්‍රහ කරන්නට කියනවා. ලකුණු 8 ප්‍රශ්නය,
හේතුඵල සිද්ධාන්තය මුල් කරගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කළ රහතන් වහන්සේ හා ඒ ධර්මය අවබෝධ කරගත්තේ කවුරුන් දැයි දක්වන්න කියන ප්‍රශ්නය. ඉතින් බෞද්ධ සාහිත්‍යාගත සිද්ධි කීපයක් තුළින් පටිච්චසමුප්පාදයට ප්‍රධාන තැනක් හිමිවෙච්ච ආකාරය ගැන කතා කළා. එතනදී එක අවස්ථාවක් තමයි අගසව් සැරියුත් මුගලන් දෙනම අස්සජී රහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් නැසූ ධර්මය පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල සිද්ධාන්තයේ මුල් කොට ගත්තකි. අස්සජි හාමුදුරුවන්ගෙන් සැරියුත් මුගලන් දෙනම විසින් ඇහුවේ පටිච්ච සමුප්පාද ධර්මයේ පළමු වතාවට. අපෙන් අහන ප්‍රශ්නේ තමයි හේතුඵල සිද්ධාන්තය මුල් කරගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කළ රහතන් වහන්සේ හා ඒ ධර්මය අවබෝධ කරගත්තේ කවුරුන් දැයි දක්වන්න කියන ප්‍රශ්නේ. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නෙට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. අගසව් සැරියුත් මුගලන් දෙනම අස්සජී රහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් නැසූ ධර්මයේ පටිච්ච සමුප්පාදයේවත් හේතුඵල සිද්ධාන්තය මුල් කොට ගත්තකි. අගසව් සැරියුත් මුගලන් දෙනම කෝලිත උපතිස්ස කියන දෙන්නා අස්සජී කියන මහරහතන් වහන්සේගෙන් තමයි පළවෙනියටම පටිච්ච සමුප්පාදය අන්තර්ගත වෙන දේශනාව ශ්‍රවණය කළේ. එහෙනම් පටිච්ච සමුප්පාදය අන්තර්ගත දේශනාව සිදු කළේ අස්සජී මහරහතන් වහන්සේ ශ්‍රවණය කළේ කෝලිත උපතිස්ස කියන දෙනම, එහෙම නැත්නම් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලම් දෙනම වහන්සේ කියලා. ඊළඟ ප්‍රශ්නය, ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ධර්මය නොදැනීම නිසා සසර සැරිසැරීමට හේතුව දැක්වෙන දිගණිකායගත සූත්‍රයත් නම් කරන්න. ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් හේතුඵල සිද්ධාන්තය මුල් කරගනිමින් ප්‍රථමයෙන්ම ධර්මය ශ්‍රවණය කරලා ධර්ම අවබෝධයට පත් වුන සිදුවීම පිළිබඳව තොරතුරු සඳහන් වෙන විනය ග්‍රන්ථය ගැන අහනවා. එම ධර්මයේ නොදැනීම නිසා සසර සැරිසැරීමට හේතුව දැක්වෙන දීඝනිකායගත සූත්‍රය. මේ කියන හේතුඵල සිද්ධාන්තය නොදැනීම නිසා සසර සැරිසරන්නට හේතු වෙනවා කියලා දක්වපු සූත්‍ර දේශනාවක් තියෙනවා දීඝනිකායේ. ඒ සූත්‍රයේ නමත් අපෙන් අහලා තියෙනවා. මේ කියපු බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම සහ පටිලෝම වශයෙන් මෙනෙහි කළා කියන සිදුවීමත් අගසව් සැරියුත් මුගලන් දෙනම වහන්සේ අස්සජී මහරහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන්ම පටිච්ච සමුප්පාදයේ ශ්‍රවණය කළා කියන කාරණයත් කියන දෙකම සඳහන් වෙන්නේ මහා වග්ග පාළි විනය කන්දකේ. විනය ග්‍රන්ථය අහන්නේ අපෙන් ප්‍රශ්නය නැවත වතාවක් බලමු. ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ග්‍රන්ථය එම ධර්මයේ නොදැනීම නිසා සසර සැරිසැරීමට හේතුව දැක්වෙන දීඝනිකායගත සූත්‍රයත් නම් කරන්න කියලා යහන්නේ. එහෙනම් ඒ තොරතුරු විනය ග්‍රන්ථයත් තුළ ඇතුළත් වෙනවා කියලා කියනවා. ඒ විනය ග්‍රන්ථය තමයි අපි මේ සඳහන් කරන මහා වග්ගපාලි විනය කන්දකය. මේ වර්ණ පෑන් ඔබට පාවිච්චි කරන්නට බැහැ විභාගයේදී, කළු පෑන සහ නිල් පෑන පමණයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මහා වග්ගපාලියේ විනය කන්දකයේ දැක්වෙන්නේ ප්‍රථමයෙන්ම අස්සජී මහරහතන් වහන්සේගෙන් සැරියුත් මුගලන් දෙනම පටිච්ච සමුප්පාදයේ පදනම් කරගෙන ධර්මය ශ්‍රවණය කළා කියන අවස්ථාව. ඊට අමතරව තවත් අවස්ථාවක් තියෙනවා. ඒ අනුව සත්වයා සසර සැරිසරන්නේ මෙම ධර්ම කොට්ටාසය නොදැනීමෙන් අවුලින් අවුලට වැටීම නිසා කියලා දීඝනිකායාගත සූත්‍රයත් සඳහන් වෙනවා. ඒ සූත්‍රය තමයි මහා නිදාන සූත්‍රය. දීඝනිකායාගත සූත්‍රයේ නම අහනවා. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි දීඝනිකායේ මහා නිදාන කියන සූත්‍ර දේශනාව. අපෙන් අහපු ප්‍රශ්නය, ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් දීඝනිකායාගත සූත්‍රයත් නම් කරන්නට කියලා. විනය ග්‍රන්ථය තමයි මහා කන්දකය. මහා වග්ගපාලි විනය කන්දකය. දීඝනිකායාගත සූත්‍රය තමයි මහා නිදාන සූත්‍ර දේශනාව. ඊළඟ ප්‍රශ්නය, හේතුඵල ධර්මතාව ලොව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන්න.
හේතුඵල ධර්මතාව ලෝ සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු කරුණු කෙටියෙන් දක්වන්න කියන ප්‍රශ්නය. පටිච්ච සමුප්පාද කියන එකේ අර්ථය තමයි යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවේ. යම්කිසි දෙයක් පදනම් කරගෙන තව දෙයක් පවතිනවා කියන ගැන්මේ. හැම දෙයකටම හේතු සහ ප්‍රත්‍ය තියෙනවා. ගහක් හැදෙන්නට නම් ඒ සඳහා හේතු වෙච්ච ඵලයක් තියෙනවා. මුල් වලින් හෝ බීජ වලින් ඇට වලින් හෝ කොළ වලින් හෝ ඒ විදිහට සිද්ධ වෙච්ච හේතුවක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා හේතු වෙච්ච ජලය, හිරු එළිය ඒ දේවල් හැම එකක්මත් හේතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෙක් නිර්මාණය වීම සඳහා සහ පුද්ගලයෙක් පැවතීම සඳහා පුද්ගලයෙක් ලෝකය තුල ජීවත් වීම සඳහා ලෝකය තුල සැරිසැරීම සඳහා හේතු වෙනවා කුසල කර්මවල අකුසල කර්මවල ශක්තිය. ඒ වගේම අනිකුත් ඇලදොල ගංගා හිරු සඳු මේ හැම දෙයක්ම ඉරපෑයීම සුළං හැමීම ඒ වගේම ඉරහඳ පෑයීම පොළව ක්‍රියාත්මක වීම පොළව තුල ගස් වැල් නිර්මාණය වීම මේ හැම එකක්ම හේතුඵල සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. විශ්වයත් එහි විද්‍යමාන සියලු දේත් ඇතිවන්නේ යම් කිසිවක් නිසා. විශ්වයත් විශ්වයේ තියෙන දකින්න තියෙන හැම දෙයක්මත් ඇති වෙන්නේ යම් කිසි හේතුවක් නිසා. යම් කිසි දෙයක් ඇසුරු කරගෙන. සමකාලීන ආගමිකයෝ විවිධ අදහස් ඉදිරිපත් කළා. හැබැයි ලෝකේ හැම දෙයක් තුළම දකින්න ලැබෙන ස්වභාවය තමයි යම්කිසි දෙයක් යමක් සාපේක්ෂ කරගෙන තමයි පවතින්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගහක් පොළව තුළ පිහිටලා තියෙනවා. ඒ පොළවේ තියෙන සාරය උරාගනිමින් ගහක් සකස් වෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෙක් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට කුසල අකුසල කර්මවල බලපෑමත් එක්ක සාංසාරිකමේ වශයෙන් ස්වභාවයක් සාංසාරිකමේ නිර්මාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ විදිහට හැම එකක්ම සතුන් ඒ වගේම පණ ඇති හැම දෙයක්ම බොහෝ හේතු බොහෝ ප්‍රත්‍ය පදනම් කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හේතු සහ ඒ ප්‍රත්‍ය පදනම් කරගෙන ඇරෙන්නට යමෙකුගේ බලපෑමකින් හෝ යම් කිසි බලවේගයක ක්‍රියාත්මක කරවීමක් නිසා හෝ ඉස්සර නිම්මාන පුබ්බේ කත හේතු අදිච්ච සම්පන්න හේතු නියති සංගති භාව හේතු ඔය විදිහේ උගන්වපු වැරදි සහගති ගැන්වීම් වලට අනුව දක්වන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු සහ ප්‍රත්‍ය සාපේක්ෂ ධර්මතා අනුව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ලෝකයේ සියල්ලක්ම විග්‍රහ කරන්නට යොමු වෙලා තියෙන්නේ. අපි නැවත වතාවක් ප්‍රශ්නේ බලමු. හේතුඵල ධර්මතාව ලෝ සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ අන්නේ ඒ අපි කියපු කරුණ නිසා තමයි හේතුඵල ධර්මතාව ලෝකයේ තියෙන සත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ පිළිබඳව අපි පැහැදිලි කිරීමේදී ලෝකයේ දකින්නට තියෙන විද්‍යමාන සියලු දේම හේතු සහ ප්‍රත්‍ය වලට සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හේතුඵලවාදී ධර්මය හේතුඵල ධම පටිච්ච සමුප්පාදයේ දේශනා කළා කියලා අපිට විස්තර කරන්න පුළුවන්. සත්‍ය සසර සැරිසැරීමට හේවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න. සත්‍ය සසර සැරිසැරීමට හේවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න. සත්‍ය සසර සැරිසැරීමට හේවත් පුනර්භවයක් ලැබීමට හේතුව පටිච්ච සමුප්පාදයට අනුව විග්‍රහ කරන්නට කියලායි කියන්නේ. අවිද්‍යාවෙන් ආරම්භ වෙලා ජරා මරණ අවස්ථාව දක්වා පුද්ගලයාගේ සාංසාරික ගමන නිර්මාණය වෙන ආකාරය, නැවත නැවත ජරා මරණවලට පත්වෙන ආකාරය, උපාදානයට පත්වෙන ආකාරය, අවිද්‍යාවෙන් ආරම්භ වෙලා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන
නිසා නාමරූප, නාමරූප නිසා සලායතන, සලායතන නිසා පස්ස, පස්ස නිසා වේදනා. ඔය විදිහට පුද්ගලයා පුනර්භවය කරා ගමන් කරන ආකාරය පිළිබඳව පටිච්ච සමුප්පාදයේ අංග විස්තර කරමින් අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඊට වඩා අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ නැහැ. දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පළවෙනි පාඩම, පළවෙනි සාකච්ඡාව පටිච්ච සමුප්පාදයට පාද ධර්මය ආශ්‍රය කරගනිමින් සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ 2013-14 වර්ෂයේ සිට 2018-2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ දක්වා සාකච්ඡා කළේ. ඉතින් අපි පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය න්‍යාය තුලින් උන්වහන්සේ ලෝකයට හෙළි කළේ කොයි වගේ දර්ශනයක්ද? උන්වහන්සේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ලෝකයට ධර්මයේ දේශනා කරද්දී ඒ සමාජ වටපිටාව තුළ තිබුණු ලෝකයේ හා සත්වයා පිළිබඳව තිබුණු ආගමික විශ්වාස ඉගැන්වීම් මොනවද කියන එක පිළිබඳවත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ දේශනා කිරීමේදී අනුලෝම ක්‍රමයේ සහ පටිලෝම ක්‍රමයේ පාවිච්චි කළා. අනුලෝම ක්‍රමය කියන්නේ මොකක්ද, පටිලෝම ක්‍රමය කියන්නේ මොකක්ද කියන එකත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් සමාජගත දුක සහ චිත්ත සන්තානගත දුක කියන දෙකම නැති කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනයේ සලසලා තියෙන ආකාරය පිළිබඳව, ඒ වගේම බුදුරජාණන් වහන්සේ සාංසාරික මේ වශයෙන් පුද්ගලයා සසර සැරිසරන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකර කටයුතු කිරීම නිසා බව උගන්වලා තියෙන මූලාශ්‍ර ආශ්‍රය කරගනිමින් අහන ප්‍රශ්න, සූත්‍ර දේශනාවන්, ඒ වගේම ත්‍රිපිටක සාහිත්‍යයේ අන්තර්ගත වෙන ස්ථාන, ඒ වගේම මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව තොරතුරු මුණ ගැහෙන විශේෂිත අවස්ථාවන් කියන බොහෝ අවස්ථාවන් මේ පාඩමේදී විභාගයේදී සාකච්ඡාවට බඳුන් වෙන්නට නියමිතයි. ඒ නිසා මේ පාඩමට අදාළ සුවිශේෂිත කරුණු මේ වෙද්දී අපි සියල්ලක්ම සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම ඒ විශේෂ කරුණු පාඩම් කරගන්න, මතක තබා ගන්න. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ අංග, ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ ඉගැන්වෙන කෙටි සූත්‍ර ක්‍රමය ඔබ මතක තබා ගන්න. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව ඉගැන්වෙන ගැඹුරු ඉගැන්වීම් ප්‍රායෝගිකකරණය කරගනිමින් සමාජ ගැටලු निराකරණය කරගැනීම සඳහාත් පාවිච්චි කරන්නට පුළුවන් එය අංශය කෙරෙහි අවධානය යොමු කරමින් විභාගයට සූදානම් වෙන්නට කියලා ඔබට සිහිපත් කරන ගමන් මේ පාඩමෙන් සමුගන්නවා දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පළවෙනි කොටස 2014-2019 වර්ෂයේ පටිච්ච සමුප්පාදය ආශ්‍රයෙන් පටිච්ච සමුප්පාද ධර්මය පදනම් කරගෙන සකස් වෙච්ච පළවෙනි පාඩම ඇසුරින් අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරිපත් කළ යුතු ආකාරය සහ පිළිතුරු නිර්මාණය කර ගැනීම සඳහා මාර්ගෝපදේශයක් සැපයීම අපි මේ තුළින් සිදු කරන්නට යෙදුණි. එසේනම් ඊළඟ කොටසින් හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.